හයි හැමෝටම සාදරයෙන් ආදරයෙන් තවත් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට සචින් ලියනගේ. ඉතින් අද යන්නේ ලියෝ ෆිල්මේ බලන්න. අපේ ගෙදර කට්ටියත් එක තමයි යන්නේ ලියෝ ෆිල්මේ බලන්න. ඉතින් ගොඩක් දවස් වල ඉඳන් ආසයෙන් බලන් හිටියා ලියෝ ෆිල්මේ බලන්න. ඉතින් අන්තිමට ෆ්‍රී ටයිම් එකක් හම්බුණා ලියෝ බලන්න. ඉතින් ඒ නිසා යන්න හිතුණා ලියෝ බලන්න. දැන් වෙලාව 8යි. නමේ කාලේ ෆිල්ම් එක තමයි බලන්න යන්නේ PVR එකේ. හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් තියෙන PVR එකේ. ඉතින් ඒ නිසා බලන්න ආසයි ඒකේ. මම ගොඩක් ආස කරන ඇක්ටර් කෙනෙක් විජේ ඉන්නේ. ඒකත් එක්ක මේකේ තියෙන විශේෂත්වය තමයි LCU ලොකේෂ්ගේ යුනිවර්ස් එක තමයි බලන්න යන්නේ. ඉතින් ඒකේ ගොඩක් කැරක්ටර්ස් ඉන්නවා. ඒකේ මේන්ලි කැරක්ටර්ස් මට මතක විදියට ඩිල්ලි ඉන්නවා. ඊට පස්සේ රොලෙක්ස් ඉන්නවා, ලියෝ ඉන්නවා. ඔහොම ඔහොම එකතු වෙච්ච කම්බයින් වෙච්ච කතාවත් මේක එක කතාවක්. මේක එක පරිච්ඡේදයක් විතරයි මේ ලියෝ කියන්නේ. ඉතින් ඒ නිසා මේ කතාව හරියට අපිට බලන්න මුළු කතාවම මේ එකක්වත් බලන්න මඟ නොහැර බලන්නම වෙනවා. ඉතින් අද මම යන්නේ ලියෝ බලන්න. ඉතින් මම බලලා ඇවිල්ලා ඔයගොල්ලන්ට කියන්නම් විස්තර කොහොමද, ඒකට මට රේටින් කීයක් දෙන්න පුළුවන්ද සහ මම වැඩි විස්තර කියන යන්නේ නැහැ. මොකද මේ ඒක ඔයගොල්ලන්ට බලන්න ඕන වෙන නිසා අපි ගිහලා බලමු මූවි එක කොහොමද තත්ත්වය සහ අපි කොහොමද මූවි එක බලන්න ගියේ කියලා. ඉතින් මෙහෙම මයික් එක රැඳගෙන ඉන්න ගොඩාක් තැන්ක් වෙනත් අපි යමු ෆිල්ම් එක බලන්න. ඉතින් ඔන්න ඔහොම තමයි මුලින්ම පටන් ගත්තේ යන්න අපි. ඉතින් ඇත්තටම ගියොත් එහෙම ගොඩක් වෙලා ඉඳන් ටයිම් තිබ්බ වගේ අපිට තේරුණාට ඇත්තටම ලෑස්තිලා කරලා ඔක්කොම කරද්දී අපිට ඇත්තටම ටයිම් මදි වුණා. ඉතින් අපි යද්දී අපේ ගෙදර කට්ටියයි ඔක්කොම කට්ටිය ඇවිල්ලා හිටියේ ඒ වෙද්දිත් මංගව ටිකට් එක ගන්න කියලා. මොකද මම ඔන්ලයින් දාලා තිබ්බේ. ඉතින් ඔහොම යද්දී පරක් වෙලා තිබ්බේ හොඳටම. ඊට පස්සේ අම්මයි මමයි දුවලා 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 උට ගියා. ඔන්න කට්ටිය ඉන්නවා අපිත් එක්ක. ඉතින් කට්ටියට ටග් ගාලා සෙල්ෆියක් අරගෙන අපි ඇතුළට ආවා ඒ ලියෝ ෆිල්ම් එක බලන්න. ඉතින් පටන් ගත්ත වෙලේ ඉඳන්ම හරි ආසයෙන් බලපු ෆිල්ම් එකක්. ඒ වගේම ඔගොල්ලෝ අනිවාර්යෙන් බලන්න ඕන ෆිල්ම් එකක්. මොකද හැබැයි ඒක බලන්න කලින් ඔගොල්ලොන්ට බලන්න වෙනවා තව ෆිල්ම් දෙකක්. ඒ ෆිල්ම් දෙක මම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නම්. ඒ ෆිල්ම් දෙක බලලා තමයි ලියෝ ෆිල්ම් බලන්න ඕනේ. එතකොට ඔගොල්ලොන්ට තේරෙයි කොහොමද මේක යන්නේ කියලා. ඉතින් ඔය වගේ තමයි දවසක් ගෙවුනේ. ඉතින් හැමදාම මගෙත් එක්කිනුට ඔගොල්ලොන්ට thank you so much. තව දෙයක් මතක් කරලා මගේ YouTube channel එක subscribe කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.